Welcome back to my YouTube channel. ඔයාටමත් කුෂානි පාරිස් YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඔබලා දන්නවා මේ වෙද්දි මගේ යුනිවර්සිටි එකේ academic work ගොඩක් දුරට ඉවරයි. ඉතින් මේ සතියේ අන්තිම වෙද්දි මගේ යුනිවර්සිටි එකේ මගේ master's course එක officially end වෙනවා. ඊට පස්සේ අපිට මොකද වෙන්නේ? අපි ඉන්නේ international students ලා විදිහට. මට ආපහු ලංකාවට යන්න සිද්ධ වේද? එහෙමත් නැත්නම් මේ academics ඉවර වෙද්දි අපිට මොනවද කරන්න තියෙන්නේ? මොනවටද අපිට legally permission තියෙන්නේ? මෙන්න මේ දේවල් ගැන තමයි අද මගේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඒ නිසා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අමතක කරන්න එපා. ඔයගොල්ලෝ දන්නවා UK වල masters courses පටන් ගන්න main intakes දෙකක් තියෙනවා. එකක් තමයි September intake එක, අනිත් එක තමයි January intake එක. ඉතින් මම January intake ආපු නිසා මගේ course එකේ කාලය අවුරුදු එකමාරක්. හැබැයි ඔයා එන්නේ September intake නම් ඔයාගේ course එක බොහෝ දුරට අවුරුද්දකට සීමා වෙනවා. ඉතින් දැන් අවුරුදු එකමාරක් ගෙවිලා ලබන මාසේ මගේ graduation එක. මම ඇත්තටම මේ මුලින්ම ආවේ ගන් ෆෝෆ් එකට. මට බොඩි ෂොප් එකෙන් මගේ නයිට් සීරම් එක ගන්න තිබුණා. මොකද ඒ ඉවර වෙලා ඉතින් මං ආවා ඒක අරගෙන යන්න. දැන් මම යන්නේ යුනිවර්සිටි එකට. දැන් වෙලාව හවස 4:00. අද මගේ යුනිවර්සිටි එකේ ඕපන් ඩේ එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට අපේ ඇකඩමික්ස් ඉවරනේ. එතකොට මේ සතිය අන්ති වෙද්දී කොහොමත් අපේ ඕවරෝල් ග්‍රේඩ්ස් ඊට පස්සේ ඕවරෝල් රිසල්ට්ස් ඒගොල්ලෝ රිලීස් කරනවා. ලබන මාසේ අපේ ග්‍රැජුවේෂන් එක. ඉතින් මේ වෙද්දිත් අපි ග්‍රැජුවේෂන් එකට ටිකට්ස් බුක් කරලා ඉවරයි. ඊට පස්සේ අපේ ගවුන් එක බුක් කරලා ඉවරයි. ෆොටෝග්‍රාෆර්ස්ලා මේ හැමදේම ඉවරයි අපේ ෆයිනල් රිසල්ට්ස් එන්නත් කලින්. ඉතින් මෙහෙ ඒ විදිහට තමයි ඇකඩමික් ඒ එකක් ඉවර වෙද්දි ඒගොල්ලෝ වැඩ කටයුතු ටික හරිම ඉක්මනට ලෑස්ති කරලා දෙන්නේ. ඉතින් දැන් අපි බලාගෙන ඉන්නේ ස්ටුඩන්ට්ස්ලා විදිහට අපේ රිසල්ට්ස් එනකන්. ඊට පස්සේ අපේ කෝස් එක ඔෆිෂියලි එන්ඩ් වුණාම අපිට මාස කීපයක් තියෙනවා අපි කැමති ජොබ් එකක් කරන්න ෆුල් ටයිම්. මොකද අපේ ඇකඩමික්ස් වර්ක්ස් දැන් ඉවර නිසා එතකොට අපිට අන්ලිමිටඩ් වැඩ කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කියන්නම් මොකක්ද ඕපන් ඩේ එකක් කියන්නේ කියලා. ඉතින් මේ ඕපන් ඩේ එකදී ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කතා කරන්නේ කවුරුහරි ස්ටුඩන්ට් කෙනෙක් ඒගොල්ලන්ගේ ස්ටඩීස් ඉවර වුණාට පස්සේ තවදුරටත් මාස්ටර් එකක් එහෙමත් නැත්නම් ඊට වැඩි ඉහළ ක්වොලිෆිකේෂන් එකක් ගන්න ඇකඩමික් පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්නවා නම් ඒගොල්ලොන්ට තොරතුරු දැනගන්න පුළුවන් ෆෙයර් එකක් වගේ එකක් තමයි ඕපන් ඩේ එකක් කියලා කියන්නේ. ඉතින් අද හවස 4:00 නම් රෑ 7:00 වෙනකන් තමයි මගේ යුනිවර්සිටි එකේ මේ ඕපන් ඩේ එක තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවාද මෙතනදී වෙන්නේ කියලා. ඕපන් ඩේ එක උනත් වර්ග කීපයක් තියෙනවා. අන්ඩර් ග්‍රැජුවේට් ඕපන් ඩේස් තියෙනවා. ඊට පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් ඕපන් ඩේස් තියෙනවා. අන්ඩර් ග්‍රැජුවේට් ඕපන් ඩේ එකක් කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් ඉනිෂියලි ඒගොල්ලොන්ගේ බැචලර් එකක් ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ එකකට තොරතුරු ගන්න පුළුවන් ඉවෙන්ට් එකක්. ඉතින් ඔයත් යුකේ වල හයි ස්ටඩිස් වලට එන්න ඉන්න කෙනෙක් නම් එහෙම අපේක්ෂාවක ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ වගේ අන්ඩර් ග්‍රැජුවේට් ඕපන් ඩේ එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ විස්තරත් වෙනවා. ඔයගොල්ලොන්ට ෆිසිකල් ඒ වගේ ඉවෙන්ට් එකකට පාටිසිපේට් කරන්න බැයි නම්. ඊට අමතරව අද මම මේ යන්නේ පෝස්ට් ග්‍රැජුවේට් ඕපන් ඩේ එකකට. ඉතින් කවුරු හරි කෙනෙක් මාස්ටර්ස් කරන්න එහෙමත් නැත්නම් PhD එකක් කරන්න බලාගෙන ඉන්නවා නම් ඒ වගේ කෙනෙක්ට තමයි අද මම යන මේ ඉවෙන්ට් එක වැදගත් වෙන්නේ. අපිට එතනදී ගොඩක් දේවල් ගැන කතා කරන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම අපිට කොහොමද අපි ඊළඟට අපේ හයර් ස්ටඩිස් වලට ෆන්ඩ්ස් එහෙම උන්නම් හොයාගන්නේ. ඊට පස්සේ අපි ඇප්ලයි කරන්න ඕන කොයි කාලෙද. අපිට ස්කෝලර්ෂිප් වගේ අපි තවදුරටත් අපේක්ෂා කරනවා නම් ඒවට තියෙන වෙබ්සයිට්ස් මොනවද. මේ හැම දේ ගැනම එතනදී අපිව දැනුවත් කළා. ඔයත් මං වගේ පිටරටක ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයත් පිටරටකට ඇවිල්ලා ස්ටඩිස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලෝ මේ වගේ රටවල් වලට ආවට පස්සේ ඔයාගේ යුනිවර්සිටි එක ඕගනයිස් කරන හැම ඉවෙන්ට් එකකටම පාටිසිපේට් කරන්න. මොකද මේවා හැම එකක්ම ෆ්‍රී ඉවෙන්ට්ස්.
අපිට ස්ටඩන්ස්ලා විදිහට මෙමට ටිකට් සෙහිම ගන්න ඕනෙ නැහැ. ඒ වගේම තමයි අපිට මේවාට පාටිසිපේට් කරාට පස්සේ අපි තව තව අයත් එක්ක කනෙක්ට් වෙනවා. ඉතින් ඒක ඔගොල්ලොන්ගේ ඇකඩමිකයක පුරාවටමත් ඒ වගේම තමයි ඔයා යුනිවර්සිටි එකෙන් අයින් වෙන කාලෙ වෙද්දිත් ඔයාට ගොඩාක් වැදගත් වෙනවා. සමහර විට ඔයා ජොබ් එකක් හොයාගන්න, එහෙමත් නැත්නම් ඔයා ඇකඩමික්ස් පැත්තෙන් ඉස්සරහට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ වගේ ඉවෙන්ට් වලට පාටිසිපේට් කරන එක හරිම වැදගත්. පෞද්ගලිකව මම දුක් වෙනවා, මට යුනිවර්සිටි එකේ ගොඩාක් සෝෂල් ඉවෙන්ට්ස් වලට පාටිසිපේට් කරන්න බැරි වුණා. හැබැයි මං හිතනවා ඒවටත් පාටිසිපේට් කරන්න තිබුණා නම් මට ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙනවයි කියලා. ඉතින් ඒ නිසා මම නංගිලා මල්ලිලටත් කියන්නේ, ඔය දැනටමත් යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් මං වගේ රටකට ඇවිල්ලා ඔයාලා ඒ යුනිවර්සිටි එක ඕගනයිස් කරන හැම ඉවෙන්ට් එකකටම පාටිසිපේට් කරන්න. දැන් වෙලාව රෑ 7:45. මේ දවස්වල අපිට රෑ වෙන්න ටිකක් පරක්කු වෙනවා. ඉතින් ඒකයි ඔයගොල්ලන්ට තාමත් මේ හොඳට ඉරේලිය පායලා තියෙනවා දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ආයෙමත් දවසක ඉක්මනින්ම ඔයගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන්ගේ ගෙදරට එනකන් පරිස්සමින් ඉන්න. ගොඩක් ආදරේ. තවත් බොහෝ දේ දැනගන්න ඔයත් අදම කුෂානි පාරිස් YouTube channel එක subscribe කරන්න.